කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ 3 දෙනෙක්ගෙන් 4 දෙනෙක්ගෙන් කොහොමද මේ ආණ්ඩුවක් ඇමතිකම් කරන්නේ කියලා. ඉතින් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි පැහැදිලි කරලා තියෙනවා මේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් ඇමතිවරු 25කට අපි සීමා කරනවා. ඉතින් ඒ දක්වා తాවකාලිකව දැන් මේ මැතිවරණය තීරණය වෙනකම් අපි කුඩා අමාත්‍ය මණ්ඩලයක් දැන් සකස් කරලා තියෙනවා. ඉතින් මේක සංක්‍රාන්ති අවධියක්. අනිත් පැත්තෙන් සමාජයේ තර්ක තිබුණානේ අපිට ඔය හතුරා විසින් නග ගොඩනග උතර්ක 100%ක් තියාගෙන කොහොමද දිනන්නේ කියලා ඇහුවා. ඉතින් ඔය දිනලා පෙන්නුවානේ. ඉතින් මේකත් කරලා පෙන්නන්නම්. ඒකට අදාළ දැනුම, අවබෝධය, දැක්ම, සැලැස්ම අපසතුව තියෙනවා. එහෙනම් මේක ගැටලුවක් නෙවෙයි. රකුලෙන් අදින්න හොඳ නැහැ කියලා හිතන්නේ. හැබැයි දැන් මේ වෙනකොට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ එකතු වෙලා සන්ධාන හදාගෙන එකට එක්ව තර්ක කරන්න හිතනවා. ඉතින් ඒක මම වරදක් හැටියට දකින්නේ නැහැ. හැබැයි ඒ අතර මේ රජයේ කකුලෙන් ඇදලා පෙරලලා රජයේ කටයුතු වලට බාධා කිරීම නොකළ යුතුයි කියලා මම හිතනවා. ඒ ජයග්‍රාහක පක්ෂයට ඊළඟට මැතිවරණයේදී වාසි වැඩි. ඉතින් ඒ වාසිය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට, ජාතික ජන බලවේගයට. ශක්තිමත් විපක්ෂයක් හරි හදාගන්න ওই ප්‍රධාන පක්ෂයකට එකතු වෙලා තරඟ කරනවා නම් හොඳයි කියලායි මම හිතන්නේ. ජයග්‍රහණයේ රැල්ලත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණයේ තියලා වඩාත් වැඩි മന്ത്രി සංඛ්‍යාව දිනා ගැනීම තමයි උත්සාහ කරන්නේ. හැබැයි අපේ ලංකාවේ අනුගම දිසානායක මැතිතුමාගේ ජයග්‍රහණය තුළ ඔහුම ඔහුගේ පළවෙනි කතාවෙන් පිළිගත්ත විදිහට ඔහුගේ ජයග්‍රහණයේ ප්‍රමාණය සහ සංගීතය ඉතා හොඳාකාරම දන්නවා. පළමු කතාවේ දැක්කවල හොඳම කාරණය තමයි එතුමා කිව්වේ එතුමාට ඡන්දය නොදුන් පිරිස කෙරෙහි නැවත එතුමා කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීම සඳහා එතුමා කටයුතු කරනවා කියන කාරණේ ඉතාම හොඳ ප්‍රකාශයක්. මොකද පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි කියන්නේ මේ රටේ ජනතාවට ඔව් ඔගොල්ලෝ තීන්දුවක් දීලා තිබෙනවා වෙනසක් ඕන කියලා. රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච තැනට මේ රට අරන් යන්න අනුදිසා නැක් මත උදව් කරනවා නම් කළ යුතු වන්නේ ඔහුගේ වැඩපිළිවෙල තුළ වැරදි තැන් සෝදිසි කිරීම සඳහාත් යම් ආකාරයක විපක්ෂයේ හොඳ කණ්ඩායමක් පත් කරගන්න එක. ඔය කවුරු මොනවාකුවත් මේ ජනාධිපතිතුමාට එකරයි මේක කනපිට පෙරලන්න බෑ. එතුමාට යම් කාලයක් දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ කාලය අපි ලබා දිය යුතුයි එතුමාගේ වැඩපිළිවෙල ඇත්තම ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි බලමු මේ කාලයක් ගියාට පස්සේ එතුමා කරන වැඩපිළිවෙලේදී රටට හොඳ දෙයක් තියෙනවා නම් ජනතාවගේ පැත්තෙන් යහපත් දේවල් ඉෂ්ට වෙනවා නම් අපි එකහෙලාම ඒ ජනාධිපතිතුමාගේ සහයෝගය දෙනවා. අවම අවුරුද්දක කාලයක් එතුමාට අපි අවස්ථාව දෙන්න ඕනේ. ජනතාවට වෙච්ච පොරොන්දු රටේ අනාගතේ වෙන වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න.